විසිහටවෙනි ගාන රන් හා තඹවල සාපේක්ෂ ඝනත්ව 28ක් වෙනවලු. රන් ආපනික ස්කන්ධය ග්‍රෑම් 32ක්. එය සම්පූර්ණයෙන් ජලයේ කිලෝට දෘශ්‍ය බර ග්‍රෑම් 30ක්. රන් ආපන වඩංගු රන් ස්කන්ධය. අපි දන්නවා බැංකු වගේ වෙයි රන්වල ඝනත්වය හොයලා තමයි රන්වල ඇත්තරම රන් ප්‍රමාණය හොයාගන්නේ ඒගොල්ලෝ. ඒතර රන්වල ඝනත්වය වෙන පරිශ්‍රණය තමයි මේ කතාව. ඒකෙන් රන් ප්‍රමාණය හොයාගන්න ක්‍රමය. ඒතර මොකද්ද අපිට එන්නේ? ඔන්න රත්තරන් භාණ්ඩයක් තියෙනවා. අපි මේක මායිමකින් වින් කරනවා. මෙහෙම ඇහැට පේන මායිමක් නෑ. එකක් එක හැදලා තියෙන්නේ රත්තරන් AU කියන රත්තරන් සුද්ධ රත්තරන් වලින් තඹයි මිශ්‍ර කරලා. මේක ශක්තිය වැඩි වෙනවා. අපි තඹ වගේ දේවල් තඹ රිදී වගේ මුද්‍රව කලවම් කරනවා. ඒගොල්ලන් ඝනත්ව දෙනවා. රත්තරන් වල ඝනත්ව 20යි රෝ ඩබ්ලිව් ජලය වගේ. තඹ වල ඝනත්ව 8යි රෝ ඩබ්ලිව් වෙනවා. මේකේ ස්කන්ධය අපි රත්තරන් ස්කන්ධය හා නෙම් කියලා ගත්තොත් මුළු ස්කන්ධ ග්‍රෑම් 32ක් නිසා 32 රිනේම් වෙනවා ග්‍රෑම් වලින්. අපි රත්තරන් පරිමාව V1 කියලා ගත්තොත් තම් පරිමාව V2. ඒතර මට ලියන්න පුළුවන් දෘශ්‍ය බර සමානයි රත්ත්‍ය බර ඍණ උඩු කුතුරු බලය කියලා. දෘශ්‍ය බර ග්‍රෑම් 30යි. ඒ කියන්නේ නිව්ටන් වලින් දශම 3යි. ග්‍රෑම් 30 කියන්නේ නිව්ටන් දශම 3යි. සත්‍ය බර වෙන්නේ ග්‍රෑම් 32යි. ඒ කියන්නේ දශම 3යි 2යි. U ලියනවා තම් පරිමාවයි රත්තරන් පරිමාව එකතු V2 V1 දන V2 ජලයේ ගිලන රෝ WG කියලා. එකෙන් අපිට එනවා V1 දන V2 රෝ WG සමානයි දශම බිංදුවයි දෙකක් කියලා. දැන් සුළු කරමු. V1 කියන්නේ රත්තරන් පරිමාව. ඒක ලියන රන් ස්කන්ධයේ ග්‍රෑම් වලින් 1 කිලෝග්‍රෑම් කරන 13 වෙටි කරා. ඔන්න රන් ස්කන්ධයේ බෙදෙන ඝනත්වය 20යි රෝ ඩබ්ලිව්. රෝ ඩබ්ලිව් කියන්නේ 10 බල 3යි. මේ රෝ ඩබ්ලිව් කියන්නේ 10 බල 3යි. මම රන් පරිමාව ලියපු හැටි හරි නේද? ස්කන්ධයේ බෙදුවා පරිමාව. ස්කන්ධයේ M කියලා ගත්තේ ඒක 10 රින 3 වෙටි කරේ කිලෝග්‍රෑම් වෙන්න පරිමාව. ඝනත්වය වෙන්නේ 20යි. නැත්නම් 20 වෙටි කිලිම 10 බල 3යි. ඔන්න ලියුවා. එතකොට පරිමාව තඹවලින් ලිව්ව තඹ ස්කන්ධයේ ග්‍රෑම් වලින් 32 රින V M එයත් 10 3 වෙටි කරනවා කිලෝග්‍රෑම් වෙන්න බෙදනවා යාගේ ඝනත්වය 8යි රෝ ඩබ්ලිව් කියන්නේ 10 බල 3යි රෝ ඩබ්ලිව් කියන්නේ 10 බල 3යි විතර මේ ඔක්කොම වරණක් වෙනවා G කියන්නේ 10යි සමානයි දශම බිංදුවයි 2යි දැන් මොකෝ කරන්නේ අපිට පුළුවන් මේ 10 3කට මේ 10 3ට මේ 10 3 කපලා දාන්න ඔච්චර තමයි අපිට පේන්නේ නේද එතකොට අපිට 10 3ක් එළියට ගත හැකි. එතකොට m බෙදීම 20 ධන 32 ඍණ m බෙදීම 8. අපි 10 3 ඊට ගත්තා. තව එතකොට අපිට 10ක් ඉතිරි 0.2. දැන් අපි පොඩ්ඩක් සුළු කරනවා. පොදු හරය ගන්න විතර m බෙදීම 8 තියෙන්නේ. පොදු හරය 40 ගන්නවා. 40 ගත්තොත් මෙයා 2යි m ධන එතකොට මෙයා 5න් වැඩි කරනවා 32 5 160යි ඍණ 5යි. මේ ඔක්කොම අපි උතර දහින දෙකක් එනවා. ඒතර මොකෝ වෙන්නේ? දශම බිංදුවයි දෙක දහින දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ 100 වැඩි වෙනවා. උතර අපිට එනවා මෙතනින් එනවා ඍණ 3 m ධන 160 බෙදීම 40 සමානයි 2 කියලා. මේ වීල් එක පල්ලෙහාට ගමුකෝ. දැන් අන්න අපිට එනවා ඍණ 3 m ධන 160 සමානයි 80 කියලා. ඉතින් අපි 80 සමාන වෙනවා 3 m ට. m ලගේ ඉන්නේ 80 බෙදීම 3. 83 බෙදුවොත් 21 ගන්න නේද? 80 බෙදීම 3. අපිට එනවා 26.67 ගෑන. 26.667යි ග්‍රෑම් මිලිග්‍රෑම් එක වෙනවා වටිනවා. එහෙනම් රන් වල විතරක් ස්කන්ධය 26.67යි.